සුබ දවසක් ප්‍රිය විද්‍යාර්ථීනි කැලණි බාහිර උපාධි ආයතනයේ YouTube channel එකට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා බාහිර උපාධි පාඨමාලාවල අධ්‍යන කටයුතු ඔබගේ නිවසේ සිට සිදු කිරීමට මේ YouTube channel එක අපි මේ අවස්ථාවේ භාවිතා කරනවා ඒ සඳහා යහපත් වූ ප්‍රතිචාර මේ දවස්වල අපිට ලැබෙමින් පවතිනවා කෙසේ වෙතත් අද දවසේ ප්‍රාසංකලා විෂයේ පළවෙනි වසරේ දරුවන්ට දෙවෙනි පත්‍රයට අදාළ කතිකාචාර්ය සඳමිනි ගීගෙනගේ ආචාර්යතුමියගේ දේශනයක් අද දවසේ අපි ඔන්ලයින් යොමු කරනවා මේ නරබලා එහි නිර්මාණාත්මක දැනුම ඔබ ලබා ගන්න විශේෂයෙන්ම මේ දේශන යොමු කිරීම හරහා අපි අපේක්ෂා කරන්නේ ඔබට ඈත් වෙලා තියෙන විෂය කරුණු සහ මේ උපාධි පාඨමාලාවේ අධ්‍යයන කටයුතු යම් තාක් දුරට සිදු කර ගන්නට අවශ්‍ය පහසුකම් සැලසීම ඉතින් ඒ නිසා ඒකට සෑම දිනෙකම එකතු වෙන්න කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා. අයිබෝවන් ප්‍රාසංගික කලා අධ්‍යන වර්ෂ 2016 2017 වර්ෂවලට අදාළව ඔබට හිමිවන දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවන පාඩම සඳහා තමයි දැන් මම ප්‍රවේශ වෙන්න සූදානම් වෙන්නේ. අද දවසේ මාතෘකාව තමයි පහත රට ශාන්ති කර්මයේ ආරම්භය කියන මාතෘකාව. ඔබට මතකයි පළමු අවස්ථාවේ ශාන්ති කර්මයේ ආරම්භය ශාන්ති කර්මයක් සිදු වෙන්නේ කොහොමද? ශාන්ති කර්මයකින් අපේක්ෂා කළේ මොනවද කියන කාරණා අපි සාකච්ඡා කළා. අද පාඩම වෙන්නේ පහතරට ශාන්ති කර්මය කොහොමද ආරම්භ වුණේ? පහතරට ශාන්ති කර්මවල කොහොමද යක්ෂයන්, දෙවියන් සහ ග්‍රහයන් කියන සංකල්ප භාවිතා කරන්න කියන එක ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න. අපි මෙහෙම පටන් ගමු. ඔබට මතකයි අපි සාකච්ඡා කළා ජන ආගම සහ ගැමි ජන ආගම සහ බුදුදහම අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව. සරලව කියනවා නම් අපේ ශාන්ති කර්මවලට බුදුදහමේ සම්බන්ධයක් නැහැ. හේතුව බුදුදහම මෙරටට පැමිණීමට ප්‍රථම තමයි අපේ ජනයා මේ ඇදහිලි හා විශ්වාස ක්‍රම සමග ගනුදෙනු කළේ. බුදුදහම මෙරටට පැමිණීමත් සමග ඔවුන් බුදුදහමේ තිබූ ගුණාත්මක ලක්ෂණ තමන්ගේ යාගයට නැත්නම් තමන්ගේ ශාන්ති කර්මයට භාවිතා කරන්න ඔවුන් පැකිලුණේ නැහැ. මේ සම්බන්ධතාවය පිළිබඳව මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහල ගැමි නාටකය කියන ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා. ගැමි ආගම සහ බුදුදහම අතර එකිනෙකට අවියෝජනීය වූ යම් යම් රහස් සංයෝජනතා පැවතියා කියලා. සරලව කියනවා නම් අපි යාග හෝමවල අපි භාවිතා කළ දෙයක් තමයි ඇප නූල් බැඳීම. බුදුදහම තුළ එය භාවිතා කරනවා ශ්‍රී ලංකාවේ පිරිත් නූල් බැඳීම කියන එකත් එක්ක. එතකොට ශාන්ති කර්ම වල අපි විශ්වාස කරනවා ග්‍රහ දෝෂ අපට තියෙනවා කියලා. ඒ ග්‍රහ දෝෂ නිවාරණය කරගන්න අපි නවග්‍රහයන් වන්දනාමාන කරනවා. මේ නවග්‍රහයන්ගේ අපල උපද්‍රව දුරු කිරීමට ශාන්ති කර්ම ශිල්පියා අතිශය සූක්ෂම ලෙස බුදුන්ගේ නවගුණ භාවිතා කරලා තියෙනවා. එනිසා අපි එනවා තීරණයකට, අපි එනවා නිගමනයකට. පැහැදිලිවම ජනාගමෙත් බුදුදහමෙත් කිසියම් සම්බන්ධයක් තියෙනවා කියන එක. අද මගේ වැඩි අවධානයක් යොමු වෙන්නේ පහතරට ශාන්ති කර්ම වලට. අපි බලමු පහතරට ශාන්ති කර්ම වලදී ගැමියන් කොහොමද තමන්ගේ ශාන්ති කර්මය සකස් කරගන්න පදනමක් වශයෙන් භාවිතා කරන්නේ කියලා. අතීතයේ සිටම අපේ ගෝත්‍ර සමාජයේ තිබ්බ චාරිත්‍රයක් තමයි මළවුන් ඇදහිම කියන්නේ. මළවුන් ඇදහිමේදී ඔවුන් අපේක්ෂා කළේ තමන්ගේ මියගිය ඥාතීන් දේවත්වයට පත් වෙලා තමන් වෙත යම් කිසි ආශිර්වාදයක් ආරක්ෂාවක් ලබා දෙනවාය කියන විශ්වාසය. එහිදී ඔවුන් මියගිය පුද්ගලයන්ව දේවත්වයට සලකලා වන්දනාමාන කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගත්තා. ඔවුන් මේක හැඳින්වුවේ යක් නෑයින් වන්දනාමාන කිරීම. ඒ වන්දනාමාන කරන ආකාරය, වන්දනාමාන කරන ස්වරූපය, වන්දනාමාන කිරීමට භාවිතා කරපු පූජා විදි
ඒක රාශී වීම තුලින් පහතරට ශාන්ති කර්මය සකස් වුණා කියලා විචාරකයෝ තමන්ගේ අදහස් දක්වන විශේෂයෙන් මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා ඔහුගේ පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය කියන ග්‍රන්ථයේ මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරනවා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරණවිතාන මහතා ප්‍රකාශ කරනවා මියගිය පුද්ගලයන් නැත්තම් ජීවී වස්තුන් පමණක් නොව දේවත්වයට පත්කලේ අජීවී වස්තුන් සඳහාද ඔවුන් කිසියම් දේවත්වයක් ආරෝපණය ආරූඪ කළා කියලා කියනවා එතකොට මහාචාර්ය සීදේස් කුලතිලක මහතා සංගීත සම්භාව්‍ය කියන කෘතියේ සඳහන් කරනවා මේ යකුන් නැදහිම ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන් වර්ධනය වෙලා වර්තමානය දක්වා පැමිණියා කියන කාරණාව කෙසේ වෙතත් අපිට මේ අවස්ථාවේ එන්න පුළුවන් නිගමනය වන්නේ පහතරට ශාන්ති කර්මවලට ඍජු ලෙසම යක්ෂ සංකල්ප භාවිතා වී ඇති බව යක්ෂ සංකල්ප සමග ඔවුන් විවිධාකාරයේ ගනුදෙනු සිදු කර ඇති බව පහතරට ප්‍රදේශයේ කොහොමත් ජනප්‍රිය යකුන් පිළිබඳව පවත්නා ශාන්ති කර්ම වලට අපි දන්නවා පහතරට ශාන්ති කර්ම විදියට රට යකුම සන්නි යකුම මහසෝන් සමයම සූනියම් යාගේ මේ වචන වල පවා ඔවුන් මේ යක්ෂයන් සමග කළ ගනුදෙනුවේ යම් යම් කරුණු කාරණා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා මේ මලවුන් දේවත්වේලා සැලකීම අංශ තුනක් ඔස්සේ ඔවුන් සිදු කරලා තියෙන ආකාරයක් අපිට හොයා ගන්න පුළුවන් අධ්‍යයනය කරනකොට දේවත්වයට පත් කළ අංශ තුනක් තියෙනවා අපිට පළවෙනි අංශය තමයි බුදුන් මොකද මේ සියලුම අදෘශ්‍යමාන බලවේගයන් පාලනය කරන යටත් කරගන්න පුළුවන් ප්‍රබල බලවේගයක් විදිහට බුදුදහම ඔවුන් විශ්වාස කළ තිබු නිසා අංක 1 ලෙස නැත්නම් පළවෙනි හේතු සාධකය ලෙස ඔවුන් භාවිත කළේ බුදුන්ගේ ආශිර්වාදය දෙවනි ස්ථානය සඳහා ඔවුන් පත් කරන්නේ දෙවියන් දෙවියන් දෙවැනි වෙන්නේ බුදුන්ට පමණයි තුන්වන බලවේගයේ විදිහට තමයි වුන් යක්ෂ සංකල්පය භාවිත කරලා තියෙන්නේ යක්ෂ සංකල්පය දෙවියන්ටත් බුදුන්ටත් යන සංකල්ප සියල්ලටම යටත්ව තමයි පවතින්නේ මිනිසාට දැඩි ලෙස ඍජු ලෙස යම් යම් හානි පමුණුවන ප්‍රධාන සාධකය තමයි යක්ෂ සංකල්ප විදිහට පහතරට ප්‍රදේශය පුද්ගලයන් පහතරට ශාන්ති කර්ම ශිල්පීන් හඳුනා ගන්න පළවෙනි කාරණාව අපි බලමු පහතරට ප්‍රදේශයේ අර අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත ප්‍රභේද වලට අදාළව ශාන්ති කර්ම වෙන් වෙලා තියෙන්නේ කොහොමද කියලා. පහතරට ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම මේ ශාන්ති කර්ම කියන වචනයට ඒගොල්ලෝ පාවිච්චි කරනවා වචනයක් තොවිල් කියන වචනය. තොවිල්. එතකොට එයාලට තියෙනවා දෙවියන් උදෙසා පවත්වන තොවිල් යකුන් උදෙසා පවත්වන තොවිල් ග්‍රහයන් උදෙසා පවත්වන තොවිල්. මේක තමයි ඔවුන්ට තොවිල් කියන සංකල්පය ඇතුලේ අප පෙර ඉගෙනගත්ත ශාන්ති කර්ම බෙදීම් භාවිතා කරන ආකාරය මොනවද යකුන් උදෙසා පවත්වන තොවිල් යක් තොවිල් කියලා ඒගොල්ලෝ හැඳින්නුවා දෙවියන් උදෙසා පවත්වන තොවිල් දේව තොවිල් ලෙසත් ග්‍රහයන් උදෙසා පවත්වන තොවිල් බලි තොවිල් ලෙසත් ඔවුන් හැඳින්නුවා මෙහිදී ප්‍රධාන වශයෙන්ම පහතරට ජනප්‍රිය දේව තොවිල් සහ බලි තොවිල් වලට සාපේක්ෂව යක් තොවිල් තමයි යක් තොවිල් වලදී මිනිසුන්ට තමන්ගේ දිනදා ජීවිතයේ සිදුවන්නා වූ විවිධාකාර අපල උපද්‍රවයන් දුරු කර ගැනීම වෙනුවෙන් තමයි ඔවුන් මේ යක් තොවිල් නිර්මාණය කරගෙන තිබුණේ දීර්ඝකාලීනව විවාහ වෙලා දරුවන් නැතුව පීඩා විඳින කාන්තාවන් වෙනුවෙන් ඔවුන් ශාන්ති කර්මයක් නිර්මාණය කළා එය අපි හඳුන්වනවා රටයකුම හෙවත් රිතියාගේ කියලා විෂ්ණු සහ වසවර්ති මාරයා අතර ඇතිවන්නා වූ පොරොන්දු කඩ කිරීමක් හේතු කොටගෙන බිහිවන ශාන්ති කර්මය තමයි සූනියම් යාගය කියලා අපි හඳුන්වන්නේ සංඝපාල රජතුමා තමන්ගේ සේවිකාවගේ වචනවලට අනුගත වෙලා කරන ලද
අවකල් ක්‍රියාව මූලික කරගනිමින් තමන්ගේ බිරිඳ ඝාතනය කිරීමේ අවකල් ක්‍රියාව මූලික කරගනිමින් කරන ලද ශාන්ති කර්මය තමයි අපි 18 සන්නිහෙවත් සන්නියකුම් යාගය කියලා හඳුනාගන්නේ. මහසෝනා මුල් කරගනිමින් මහසෝනාගෙන් සිදුවන අපඋපද්‍රව මුල් කරගනිමින් කරන ශාන්ති කර්මය මහසෝන් සමයම ලෙසත් හඳුන්වන අතර පහතරට ශාන්ති කර්මවලදී අපගේ වැඩි අවධානයක් යොමු වන්නේ මෙන්න මේ ප්‍රකාශ කරන ලද යක්තොවිල් වලට. යක්තොවිල් ඇති වෙන ප්‍රධානම සාධකය මලවුන් නැදහීම. මලවුන් නැදහීමේ ව්‍යාප්තියක් ලෙස මලවුන් නැදහීමේ විධිමත් ක්‍රමවේදයක් ලෙස බුදුදහමේ යම් කිසි ආදර්ශයක් ආභාෂයක් සහිතව සකස් වෙච්ච ශාන්තිකර්ම විශේෂයක් විදියට පහතරට ශාන්තිකර්ම අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟ දවසේ අපි උඩරට ශාන්තිකර්ම පිළිබඳව සාකච්ඡා කරමු.